කිය वाල හැදිරාව මගේ ගිරම් කරන පඩම්මලාව අලු ඩිය ගතක කාදර එකතු කරගන්නවා හැමදිනට මතක ඇති අපි කලින් ීඩියගේ එකනගත්තා ගිරම්රණන හැදීම එහි අවශ්‍යතාවය කියන පාටම බැලුව නැං යා ඩස්කපप्ණ එක මලින්කිි කදාලා ඇති එතිරින් ලඩ ගීල බලන්න පුුවන් හන අදා ඉගෙනගන්න යන්නේ ආතනයක් කෙරේ ඇල්මක් දක්වන පර්ෂවයන් හා ඒ පාර්ශවයන්ගේ තොරතුරු අවශ්‍යතා අපි වැඩි තාවක් නැතුව මේ පාඩම ඉගනකම් මඟත ඔයාලට සරල රූප සරහනකින් මේ පාඩම ලේසියෙන් කියල දෙන්න යන්නේ. ල හැම දෙෙනාව දන්නවා ව්‍යාපාරයක් කිය එක ගත්ත හම ඒ ව්‍යාපාරය ඇතුළත වගේම ෆිටත ඉන්නවා ඒ ව්‍යාපාරයට කැමැද්ති පාර්ශෝ ඒ වගේ ඒක වැඩ කරන පර්ෂෝ ඉන්නවා ඒකට ආශිතව කටය සිදු කරන පාර්ශෝ ඉන්නම ව්‍යපාරය ඒ.AB කියන ව්‍යාපාරයක් ලෙස නම් කරායි එතකොට පලවෙනියෙන්ම මංවල් මතක් කරලා දෙන්නා. මේ ව්‍යාපාරක ප්‍රධාන මට්ටම ඉන්න කට්ියේ දම ව්‍යපාය අයිතිකරුවන්. අ මෙතන ජ අයිතිකරුවන් කැකිවේ අයිතිකාරයෝ එකනෙක් හෝ වැඩි පිරිසක් වඩත් පුළුවන්. එතකොට තව විශාල ව්‍යාපාරයක් න ඒක එක අධ්‍යක්ෂක මණ්ඩලයක් ඉන්න. එතකොට ඒ අධ්‍යක්ෂ මන්ඩලේ පිරිසක් ඉන්නවා ඒ කට්ටේ ව්‍යාපාරයක් කෙරෙහි කැමැත්තක් දක්වන පර්වඒ වගේම ව්‍යාපාරේ සේවකයන් ඉන්නවා මේකටේ තම ප්‍රානවශයෙන්ම ව්‍යපාරය සියලුම කටයතු සිදුකරන පාර්ෂයනය තියට ඔයාලට අඳුරු ගණ්ඩ ඉන්නේ ඒ වගේම ව්‍යාපාරැ කියනෙ ගත්ත හම රජේ බලපෑම අනිවාරෙන්ම තියවා එතකොට මෙන්න මේ රාජ්‍ය නියෝජනය කරන ආයතන මෙන්න මේ ව්‍යාපාර කෙරෙහි කැමැත්තත් දක්වන පාර්ෂව රාජ්‍ය නියෝජිත ආයතන ඒ වගේම ඉඩ පසැපිට ගන්න පුළුම් ප්‍රධාන වශීෙන් ්‍යාපාරයකරී සැපයුම්කරවා සැපයම් කරුවන් බාණන්ඩ සපේන පාර්ශව එතකොට තව පිට ගන්න පුළුවන් මව මුූල්්‍ය ආයතන මූල්්‍ය යතන කියනකින් අපිට සරලෝම් පැහැදිලි වෙනවා මුූල්්‍ය අයතින කියන්නේ මුදල් සපේන පාර්ෂවයන් ඒ වගේම ්‍රධාන කාණ්ඩයක් විදිහයට අපිට මතක් කරගන්න පුළුවන් ව්‍යාපාරයක ගන්නු දෙනුකරුවන් ප්‍ර්‍යාපරය ගණු දෙනුරුවන් වගේම පාරි භෝගිකයන් ඉට පස්සේ මේ අමතරව මීට අතර අපිට බලාගන්න පුුවන් ෘර්තියේ සමිති සාමාජිකයන් ෘතිය සමිති සාමාජිකයන් ඒ වගේම මහජනතාව මහජනතාව ඉට පස අපිට අවසාන වශයෙන් සාමාන්‍යෙන් අපිට ගණ්ඩ පුළුවන් වෙනත් ්‍යාපාරවල සේවකය. වෙන සේවකය. එතකොට අපි බලමු මෙන්න මේ අපි දන්න කරුණටිකේ ගැන්නන මේ ව්‍යපාරයක් වටා සිටින පිරිස කොහමද අපි ගිනුම් කරණනට අනුව එකන ගන්නේ ගිනුම් කරනට අනුව කොහොමද අපි කරුණු මතක තියාගඩ ඕනේ කියලා. මම මෙතරරි සල්ලෝ ඔයගට්ටට දීලා තිෙනවා. ගිනුම් කරනේ තොළදුර ාවිධා කරන්න ඕන්ගේ අවශ්‍යතා. විධ ආර්ථික තිීරණ ැලීම සඳහා විධ පාර්ුෂවයන් විසින් ගිෙනුම් කරන තොරොතුරු පරිශිල්නය කරනු බ. එක තොරතුර මගින් ඔවුන්ගේ විවිධ අවශ්‍යතා සම්පූර්ණ කරගනී. මමයිතකොට පලවැෙනියෙන්ම රබසරාන මගින් පැදිලි කරල දුන්න ව්‍යාපාරය වටා ඉන්න පාර්ශයන්ගේ එකක්ඒ එක අවශ්‍යතා ඉන්න. තියෙනවා අන්නේේ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න තමා මෙන්න මේ ව්‍යාපාරයක තොරතුරු භාවිතා කරන්නේ ඒක නිසා තමා ව්‍යාපරය කෙහි ඔවුන් විශේෂ, ඇල්මක් කැමත්තක් දක්වන්නේ මෙන්න මේ ගිනුම් කරනේදේ අපි ගෙන ග්ඩ ඕනේ ප්‍රධාන වශයෙන් කාණ්ඩ හතරකට මේ කට්ටිය බෙදගෙන අපි රූප සටහනින් අධුරගත්ත කට්ටිය මෙන්නම කාණ්ඩ හතරට බෙදෙන්ඩුවඕනේ කළමනාකරුවන් හා පාලන පක්ෂය. සම්පත් සපයන පාර්ෂව ඉට පසේ බාණ්ඩ හා සේවා මිලදී ගන්නන්. ඉඩ පසේ අනෙකුත් පාර්ශව. අපි බලමු මේ පාර්ෂවයන් වලට කොහොමද ඉස්සල්ලලා අපි රූපසටහන මගින් අඳන ගත්ත කට්ටිය. කාන්ඩවලට විිදාගන්නේ කියලා. ඔන්න මෙතනදිි බංවලට වගු අකාාරයන්දී තියෙනවා ොරතුර භාවිධගරණ පර්ශවයන්, ප්‍රධාන වශයෙන් අපි පලවෙනිනීමම කාණ්ඩයක්ක් නම්ගරගත්තා කළමනාකරුවන් හා පාලන පක්ෂේ. එතකොටට මෙතනදි ඔරට පේනවා අධ්‍යක්ෂ ණ්ඩලය හිමිරන්.න් මෙතැනදි එකට ගත් අධ්‍යක්ෂ ම්ඩෙ හිමිරන් ප්‍රධාන කට්ටියේ විදිහට. ඉට පසේ විධ කළමනා කරන්න මට්ටම්. වි කල්මනා කර මටම් බල සිටින කටි ඉන්නවා ඒ වගේම රාජ්‍ය නියෝජිත ආයත්තන ඉසලමක් කිවෝගම සම්පත් සපේන පාර්ශෂුවයෙන් ්‍යාරයට සම්පත් සපේන පර්ශෂුවෙන් අයෝජගයන් ඉන්න සේවකයන් ඉන්න මුල්ල්‍ය යතනය තිෙනවා එතකොට සැපවම් කරුණු තින්න මෙතන සාම මං දධරනයක් දෙන්න සැපෙන් කරු බාන්ඩ සපයන මුල්ලයා යතන මුල්ලිම පහසුකම් සපයෙන ශ්‍රේවගැන් සම පහසුකම් ශ්‍රම පහසුකම් සපයනපා. ඒවගේම බාන්් හා සේවා මිලදී ගන්න ර්ශව ඉන්නවා එකට මිතන ගනුදින් කරුවන්ගේ මො ිතනති පාරි ෝකයන් කියෙකන කටිය දීල ගෙනවා කන්ඩයම් දෙක්විදියට දක්ලද.ඔලට මේක සල්ලවද ේරම්ගන්නවං උදාහරයක් කියන්න. ගනු දෙනුකරුවන් කියන්නේ සාමාන්‍ය බාණ්ඩක මන තමන්ට ලැබෙන වට්ටම්. තමන්ට කොප්පමන නය ප්‍රමාණයකට බාන්ඩ ලබාගන්න පුළුවන්ද අය කොච්චර කාලයක් ඇතුලද ගවන්න සිද්ධ වෙයිද කියන කාරණ? ත කටිය තම ගනු දෙනුරන් කියන. ොට පාරිභෝගිකයන් කියලක කියන්නේ තමන් ලබාදන මුල මිදලට තමන් ලබා දෙෙන මුදලට කොතරම් තෘතියක් ලැබෙන බාණ්ඩයක් කියන කොච් ර හො තත්වේ තිය බන්ඩයක් ුණනාත්තයෙන් කොච්චර ුස් බාන්ඩ ලබේද කියෙන හිතන කට්ටිය තමා පාරිභෝගයන් කියල කියන්නේ එතකට අපි බලමුත් මෙතනදී අනෙකුත් පාර්ශවයන් කියල මම දක්කළ තියෙනවා අනෙකුත් පාර්ෂවයන් ගණයට ඇත්තයන වෙනත් ව්‍යාපාරවල සේවකයන් ඒ වගේ සමස්ත මහ ජනතාව ඉටස අනෙකු ට්‍රාජ්‍ය නියෝජිත ආයතන ඒ වගේ අවසාන වශයෙන්වෘතිය සමිති එතකොට මංරට අවසාන වශයෙන් කියන්න ඕනි මෙන්න මේ සියලුම දෙනා ව්‍යාපාරයක් කෙරී ඇල්මක් දක්වන පාර්ශෝ ඒ වගේම මේ සියලුම දෙනාගේ මොන්න මත්ද තොරතුරු අවශ්‍යතා ඒ වගේ ඒවට උදාාහරක් අපි ඊළඟ වීඩ එකින් ඉගන ගමු අවසාන වශයෙන් එහෙනම් මල් හැමද නටම කියන්න තියන්නේ මගේ ීඩියෝ දිගින් දිකට බරන්ඩ මං හැමදාමක වීඩිය එක ගන ලට ඇරගන එල්නම් ්‍රයි ක කට සස්්‍රයිබ් කරන්න යටතිින් තිෙන බෙල්ලයින එක තොල යාල ගෞඩ මං පීඩ එකක් දාපු සෑනින් වලට ලබා ගන්න පුළුවන් එහෙනම් අපි ගිනුම් කරන පාඩම් මලාව යාලුත් ඊළඟ පාඩමත් එෙක්ක එකද වෙන්න බලාපොරොත්තුවෙන් වලත් එෙක්ක cadre அ සna